जातिकट। सुब उदयसरक ओब आदत सजीवीव प्रतिकट वरसटान समग ईए अभिनव अमात्यवरु देवरुम दुन्ना महानुवरदी अमात्यवरु पत्किरीम सह ओंगे विषय बेदियाम अमात्य थानतुरु प्रमाणे आदि करुणु गैन पहुगे अवरुद्ध पुराम देदास दहान में देदास विस्तरवल लंकावे सांगवाद्याक मतुवेलाती बुणा में पिलिबंदव विविध वितुन විග්‍රහයන් ඉදිරිපත් කළා තර්ක මතු කළා දැන් අලුත් ඇමති මණ්ඩලය දියුරුම් දීලා අවසానයි ඒ නිසා අපි කල්පනා කළා මේ මොහොතේ වැදගත් කියලා මේ ඇමති මණ්ඩලයේ සංයුතිය ඇමතිවරු ප්‍රමාණය අලුත් වගකීම් පැවරලා තියෙනවා දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න ඒ සඳහා අද අපි हितामत्म गौरवेन मेदरियट आराधना कला मे विषय पिलिबंधव पौग्य औरुद्दु एकहा मारक देखक वगे कालक्तिसेम लियपु सागच्छावट भाजने करपु एडवोकेट आयतने उपदेशिका आचार्य सुजाता गामगे महात्मेट आयुबोवन आचार्य गामगे महात्मेट मम मुलिन्म ओबतुमेकेन दनगन्न कैमति दैन मे एमति तनतुरु प्रमाणे मेवर तीयन कैबिनेट अमतिवर तीयन राज्य अमतिवर तीयन नियोज्य अमतिवर कीन कोटस नतिवलगिन तीयन डिस्ट्रिक्ट कमिटी सभापतिवर इन गान मेवर पत्तल तीयन कैबिनेट अमतिवर विसी आता राज्य अमतिवर तीस नामया मे प्रमाण पिलिबंद ओब कोहम दिखिता मूलिकव मूलिकव मैं दापालोस्ते इनकें करान पुलों वैडा की අපි 70 දෙනෙක්ට බාර දුන්නොතින් එතන ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක තමයි දේශපාලන යථාර්ථය. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ යථාර්ථයත් එක්ක ඉස්සරහට යන්නේ කියලා. ලංකාවේ 1940 ගණන් වල ඉඳලා බැලුවොත් 1977 වෙනකම්ම කැබිනට් මණ්ඩලය 20ක වගේ ප්‍රමාණයක තිබුණා. ඊට පස්සේ තමයි අපි අර විවේචනාත්මකව කියපු ජම්බෝ කැබිනට් ආවේ. මේ සැරේ කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 28කට සීමා කරලා තියෙනවා. අනිත් අතින් රාජ්‍ය අමාත්‍යවරු කියලා අපි මේ කියනවා මේ ඉන්ඩිපෙන්ඩන්ට් චාර්ජ් කියලා. ඉන්දියාවෙත් මේ සංකල්පය තියෙනවා බොහෝ රටවල තියෙනවා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මොකද්ද මේ රාජ්‍ය අමාත්‍යවරු වෙනම ඒගොල්ලන්ට ස්වාධීනව කැබිනට් අමාත්‍යවරුන් යටතේ තමයි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ උත්තේ. නමුත් ඔවුන්ට යම් තමන්ගේ විෂය පිළිබඳ තනි තීන්දු ගන්න අයිතියක් තියෙන පිරිසක් පොඩ්ඩක් ආචාර්ය ගමගේ මහත්මයා අපිට පැහැදිලි කරලා දෙනවද මේ රාජ්‍ය අමාත්‍යවරු අලුත් ආකෘතිය ගැන? ඔව්. ඇත්තටම මේ ඇමතිවරයෙක් තියෙන බලතල බලන්න බලන්න ඕනේ එයාට ලැබිලා තියෙන ආයතන ගන්න. දැන් බලව වනජීවී අමාත්‍යංශයේ ඇත්තට වනජීවී අමාත්‍යවරයන් දීලා තියෙන්නේ දව සංස්ථා. හරි. නමුත් වනජීවී ඒ අවශ්‍ය ඒ අදාළ ආයතන දෙක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අනිත් දෙපාර්තමේන්තුවයි දීලා තින්නේ රාජ්‍ය අමාත්‍යතුමා. එතකොට එයාට සෑහෙන වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ ආයතන දෙක කෙලින්ම එයා යටතේ තියෙනවා. ඉතින් මේ එකක් තියෙන්නේ අපේ ගැසට් එකේ හොඳට පැහැදිලි කරලා තියෙනවා රාජ්‍ය අමාත්‍යවරයාගේ වගකීම් මොකද්ද? කැබිනට් අමාත්‍යවරයාගේ වගකීම් මොකද්ද? මෙයාට කැබිනට් පත්‍රිකා පිළියෙල කළා මෙයාට දෙන්න බෑ. මෙයාට කැබිනට් අමාත්‍යවරයා හරහා දෙන්න ඕන. ඉතින් එතෙන්දී පැහැදිලි මේ ලැබෙන ආයතන අනුව සහ ලැබෙන බජට් එක අනුව අයවැය අනුව තමයි යාගේ බලයත් කරන්න පුළුවන් කියලා තීරණය වෙන්නේ. මොකද මේකට අමිති කම ලැබෙනකොට ලැබෙන්නේ අපිටම අපේ පුද්ගලික ආයතනයක් දෙනවා. මෙන්න පඩි නඩි ගෙවන්නේ. ඔක්කොම පළවෙනි පටන් ගන්න උගන්ට මේ මාසෙ අන්තිමට හැමෝටම පඩි නඩි ගෙවනවා. ආදායමක් ලැබෙන විදිය හරියට දන්නේ නැහැ. හරි බජට් එක එනකන්. ඉතින් මේකෙන් දෙකකින් තියෙන ආයතන මොනවද? ඒක යටතේ අනිත් එක ලැබෙන අයවැයෙන් ලැබෙන ප්‍රතිපාදන. ඒ කියන්නේ පඩිගේ පරිණාමයට ගෙවනවට වඩා අමතරව ලැබෙන ප්‍රතිපාදන මොකද්ද කියන එක. මෙවර ඇමතිවරු පත්කිරීමේදී තවත් මතුවෙච්ච විශේෂ එකක් තමයි ඇමතිවරු සමගම දියුරුම් දුන්න මේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු. ඒ වගේ දිස්ත්‍රික් කමිටු 23ක සභාපතිවරු ඊයේ දියුරුම් දුන්නා රාජ්‍ය අමාත්‍යවරු සහ කැබිනට් අමාත්‍යවරු සමගම. අචර ගමගේ මාත්මය අපි පොඩ්ඩක් අඳුන ගමුද මේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ගේ කාර්යය මොකක්ද කියලා?
මහිතන්නේ ඒගොල්ලන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා ඇමතිකම් ඇත්තම සමහර අයට හිතේ ඇමතිකමට වඩා මේක හොඳයි කියලා මොකද ඇමති 17 දෙනෙක්ට බෙදිලා යනකොට විශේෂයෙන් මම ඉස්සරහට පෙන්නන්නම් 75ක් 80ක් ඇත්තටම සාන්ද්‍රණය වෙලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩල තුනක ඉතින් වැදගත්ම ආයතන ඉතින් දිස්ත්‍රික් මට්ටමින් සෑහෙන වැඩක් කරන්න පුළුවන් මොකද නිශ්චිත භූමි ප්‍රදේශයක් තියෙනවා ඒකේ සංවර්ධනය ගැන ඒ කමිටුවේ සභාපති කියන්නේ සෑම ඒ අමතිවරු ඒ හැම කෙනෙක්ම ඒක මන්ත්‍රීවරු සහභාගී වෙනවා ඉතින් මම හිතන්නේ කිතා හොඳ වැදගත් තනතුරක් විශේෂයෙන් මේ ඒකට වැඩි අවධානයක් යොමු කරයිද පළාත්වලට පළාත් සභාවලට වඩා අමතරව මේ මධ්‍යම රජයේ මේ මේක මේ මධ්‍යම රජයේම පළාත් සභාව වෙනුවට යන විදිහක් වලට මේක ශක්තිමත් වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා ඔබ ඉතාල වැදගත් කාරණයක් මතු කරන්නේ මොකද දැන් අපේ ආණ්ඩුකරණයේ ඇතුලේ ප්‍රාදේශීය සභාව කියන්නේ පළාත් පාලන ආයතන ව්‍යුහයක් තියෙනවා ඊට උඩින් පළාත් සභා තියෙනවා ඊළඟට රාජ්‍යාන්තරණය දිහා බලුවම දිස්ත්‍රික්ක ඊළඟට පළාත් වශයෙන් බෙදී යන රාජ්‍ය සේවයේ යාන්ත්‍රණයක් තියෙනවා එතකොට මේ දිස්ත්‍රික් කමිටු කොතනද ස්ථාපිත වෙන්නේ මේක ඔබතුමිය කිව්වා වගේ අර පළාත් සභා විස්ථාපනය කළා ඒ තැන ඇතුළට යයිද බලන්න ඕන මේකයි කොයි දෙයකටත් නාමිකව තියෙන වගකීම් තියෙනවා නාමිකව තියෙන බලතල තියෙනවා අපි පාවිච්චි කරන බලතල තියෙනවා ඉතින් මේ පාවිච්චි කරන බලතල අනුව තමයි ඒක ස්ථාපනය වෙන්නේ අපි ඊළඟට බලමු මේ රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් ඉන්නවා ඊයේ ඉඳලම බොහෝ දෙනා කතා කරනවා මේ ඇමතිවරුන්ට දීලා තියෙන නම් ඇතැම් අමාත්‍යංශ වලට දීර්ඝ නම් තියෙනවා දැන් මේකේ තියෙන වැදගත් කාරණය තමයි ඒ දීර්ඝ නම් දෙමින් පවා මේ රජය බලයට පත් වෙන්න පාවිච්චි කරපු සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති මාලාවේ තිබුණු ඇතැම් නිශ්චිත ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා මේ විශේෂණ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පතය තුලට නිශ්චිත කරුණු ඇතුල් කරලා තියෙනවා එතකොට එක පැත්තකින් ඒ කාරණා ඉෂ්ට කිරීමේ වගකීම සහ වගවීම ඔවුන් වෙත පැවරෙනවා අනිත් පැත්තෙන් ඒවා ඉෂ්ට නුනොත් ඊට වග කියන්නට කෙනෙක් ඉන්න බව බැලූ බැල්මට පේනවා ඔබතුමිය කොහොමද මේක විග්‍රහ කරන්නේ ඇත්තටම මම හිතෙන් නම් බොහොම අසාධාරණයි මේ තියෙන தત્ත්වය හැටියට හැම ඒ කර්මාන්තයෙදම අහුගුවතින් කතා කරොත් අමුද්‍රව්‍ය ලබා ගැනීම සහ වෙළඳපොළක් හදා ගැනීම මේ හැම එකනම් පොදුයි ඇත්තටම මේ මේ අයට මේ ඉදිරියේ தત્ත්වය අනුව අපිටුම් මැටි කර්මාන්තය පිත්තල කර්මාන්තය ඇත්තටම මේ අවස්ථාවේ අපි දැන් 21 වෙනි සතවර්ෂයට ගත්තාම ඇත්තට අපි දන්නේ නැහැ තව අවුරුද්දකින් මොනවද අදාළ වෙන රැකියා මොනවද අදාළ වෙන ව්‍යාපාර මොනවද කියලා. ඉතින් මේක දුර්වලකමක් මේ අර පරණ කේන්ද්‍රීය කලමනාකරණ සංකල්ප වලින් මේක එන්නේ. ඉතින් මට තාම කනගාටුයි. තාම අමාරු වැඩක් බාර දීලා තියෙන්නේ මේ රාජ්‍ය අමතිවරුන් නම් සමහර අය ඒක අරන් දුවයි. ඉතින් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. නමුත් ඒක ඉතාම අසීරු කරුණක් වෙනවා මේ අයට. ඇයි ඔබ මේක අසීරු කරුණක් වෙයි කියලා මේ මුලම කියන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට? අසීරු කරුණක් වෙලා මං කිව්වේ කොයි දෙයටත් වෙළඳපොළ කියන්නේ මං හිතන්නේ මේ දවස්වල මැක්‍රෝ ඉකොනොමික්ස් කියන එක මහා පරිමාණ ආර්ථිකය තමයි හදන්න තියෙන්නේ. පළමුවෙනි මේ දවස්වල ඇත්තම ගත්තාම මම හිතන්නම් අර මේ තියෙනවනේ අර වෝර් රූම් කියලා සංකල්පයක් මෙහෙයුම් මැදිරියක් ඒක අවශ්‍ය වෙලාව ඇත්තට මේ කැබිනට් එක මම දකින්නේ මෙහෙයුම් මැදිරියක් තියෙනවා කේන්ද්‍රීය. හරි ඒකත් එක්ක අනුගත කක්ෂගත වෙච්ච අතුරු අමාත්‍යංශ තියෙනවා. මේ මෙහෙයුම් මැදිරිය මේ ඉදිරි කාලය තුර කරන්න ඕන යම් යම් දේවල් තියෙනවා. ඒව කරගන්න බැරුණොත් අනිත් අයට අදින්න බෑ. පළවෙනි එක මේ සහ ජනතාව විරැකියාව කියන එක ඉතාම තදින් වැදෙන්න පුළුවන් ඉදිරියට. ඊළඟට ආර්ථික අපිට දැන් ඔක්තෝබර් මාසයේ බිලියන ඩොලර් බිලියන 6ක අපේ විසුරකුම්පත් විකුණපුවට දැන් ගෙවන්න තියෙනවා. ඒක ආයේ හොල්ලන්න බෑ ඒ ණය. විදේශීය ණය. ඉතින් මේක කලමනාකරණය කරගන්න එක ජනතාවට සහන සැපීම සහ ආර්ථිකය කලමනාකරණය කර ගැනීම. මේක සල්ලි වච්චු ගහලා කරන්න බෑනේ. අපිට අපනයන වැඩි කරන්න ඕන. සැකේ ව්‍යාපාර වැඩි කරන්න ඕන. මේක කරන්න අර රටේ තියෙන සාමාන්‍ය තත්ත්වය පාරවල් ඒවා මේව හදනවා කියලා දැන් එතනින් නෙමෙයි එතනින් එහාට යන්න තියෙන්නේ මිනිස්සුන්ට ඒ
ජවය ව්‍යාපාරිකයන්ගේ ජවය ඕක වැඩි කළා උත්පාද රටේ නිෂ්පාදනය වැඩි කරේ නැත්නම් මේ අතුරු අමාත්‍යාංශ වලට කාටවත් මුකුත් කරගන්න බෑ ආචාර්ය ගමගේ මහත්මිය මතු කරා විශේෂ කාරණයක් මේ කැබිනට් මණ්ඩලය දැක්කහම මේකේ ආකෘතිය දැක්කහම මේක මේ අර මෙහෙයුම් මැදිරියක ලක්ෂණ තමයි පෙන්වුම් කරන්න කියලා දැන් මෙහෙයුම් මැදිරියක් අපි දන්නවා බොහෝ විට සකස් කරන්නේ මෙහෙයුම් මැදිරියක් සකස් කරන්නේ සංග්‍රාමයක් ජයග්‍රහණය කරන්න දැන් මේ වෙලාවේ තියෙන ප්‍රමුඛ සංග්‍රාමික අභියෝගය තමයි මේ කොවිඩ් එක මතුවලා තියෙන ආර්ථික අභියෝග ජය ගන්න එතකොට ඔබ මේ කැබිනට් මණ්ඩලය මේ රාජ්‍ය අමාත්‍යවරු මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු මේ අය පත් කිරීම ඇතුළේ දකින ඒ උපාය උපක්‍රම මොනවද විශේෂයෙන් මේ කොවිඩ් අභියෝගයට මුහුණ දෙන්නේ කොවිඩ් අභියෝගයට කලින්ම ඇත්තටම අපේ පළවෙනි කාර්යයේ අපේ ආර්ථික වර්ධනය ඉවර කරලා බහැලා තිබ්බේ ඉතින් ඊට කලින් ඉඳන්ම අපි දැනන් හිටියා මේ ආර්ථික අර්බුදයට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා විශේෂයෙන් මේ ණය ගෙවීම එනවා කියලා ඔක්තෝබර් මාසේ ඉතින් මේ අවස්ථාවේ ඇත්තටම මේ මෙහෙයුම් මැදිරිය මේ වෝල් රූම් සංකල්පය අවශ්‍යයි කියලා මම හිතනවා නමුත් ඒක භයානක පැත්තකුත් තියෙනවා අපි ඒක කතා කරමු ඒ ඒ ඒ සංග්‍රාමය ආර්ථික සමාජීය ආර්ථික සංග්‍රාමයක් අපි ඉදිරියේ තියෙන්නේ අපිට ඒක අර මේ කවුද හැලියේ ඉන්න කකුලට වගේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන් දැන් මුත් මේක එනකොට රටේ සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා විරකියාව දැන්ටමත් දැල්ලා තියෙනවා පඩි අඩු වෙලා තියෙනවා පුද්ගලික අංශයේ පඩි ගෙවන්නේ භාගය සමහර විට ඉතින් මේකට මූණ දෙන්න මේ මෙහෙයුම් මැදිරිය ඇතුළේ මම දකිනවා අමාත්‍යාංශ 3ක් 4ක් තියෙනවා ඒක ඇතුළේ තමයි කේන්ද්‍රීයම ඉතාම වැදගත්ය තියෙනවා කේන්ද්‍රීයම ආයතන විශේෂයෙන් මෙතෙක් වෙනත් අමාත්‍යවරුන්ට බල දී තියෙන ආයතන ආරක්ෂා අමාත්‍යාංශයට අරන් තියෙනවා ඉතින් මේක ලොකු වෙනසක් ඉතින් ඒකේ හොඳ පැත්තකුත් හොඳක් ඇත්තටම මම හිතන්නේ එහෙම ගන්න අවශ්‍යයි කියලා නමුත් මේක තේරුණා මේ වෙලාවේ මේක මේ මේ අමාත්‍යාංශ තුනක එකතුව මෙහෙයුම් මැදිරියක් තමයි මෙතන තියෙන්නේ මේ කැබිනට් එක අනිත් එක අනිත් ඒවා මේ දේශපාලන යථාර්ථය අනුව බෙදිය යුතු දේවල් ඒ විදිහට බෙදලා තියෙනවා දැන් ඔබතුමිය සඳහන් කළා මේ කේන්ද්‍රීය අමාත්‍යාංශ තුනක් තියෙනවායි කියලා අපි අඳුනගමුද මොනවද මේ අමාත්‍යාංශ කියන්නේ ඇත්තට අමාත්‍යාංශ වල අමතරව මේකෙන් තියෙනවා ජාතික ප්‍රමුඛතාවය සඳහා ජාතික මට්ටමේ මඟ පෙන්වීම කවුද ඒක කරන්නේ ජනාධිපතිතුමා හා සම්බන්ධීකරණය සඳහා ක්‍රියාත්මක වන ආයතන තියෙනවා 10ක් අනි 10යි එතකොට එතනට තියෙනවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේක වැදගත් ඒ කියන්නේ ජනාධිපතිතුමා යටතට ගැනෙන ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයට අමතර මේක අමාත්‍යාංශ නේ මේක ජනාධිපතිතුමාගේ විශේෂ මේක විශේෂ ඒක ඇත්තම ව්‍යවස්ථාව හැටියට මේක ජනාධිපතිතුමාට තමන්ට දීලා නැති වුණත් අවශ්‍යයි කියලා හිතන තනතුරු ගන්න පුළුවන් කමක් තියෙනවා අවශ්‍ය කියන පියවර ගන්න පුළුවන් තියෙනවා මම හිතන සාධාරණ ගන්න පුළුවන් ඇති එතකොට මේ මිදී ආයතන 10ක් තියෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සභාව තොරතුරු තාක්ෂණ ආයතනය මේ කොළඹ වරාය නගර ව්‍යාපෘති පෝට් සිටි ඒ ඔක්කොම එතන කෙලින්ම කිසිම අමාත්‍යාංශයක් නැති එතනට අරන් තියෙනවා ඊළඟට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් ආශ්‍රිත ආයතන සියල්ල ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඔබතුමිය කිව්වා වගේ ජනාධිපතිවරයා යටතට ඍජුවම වැටෙනවා ඊළඟට සර්ට් ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියන ආයතනය ජනාධිපතිවරයා යටතට වැටෙනවා දැන් මේ ආයෝජන මණ්ඩලය වගේ එකක් ජනාධිපතිවරයා යටතට ගැනීම වඩා කාර්යක්ෂමව ආයෝජන ක්‍රියාත්මක කරන්නට හොඳ ප්‍රවේශයක් නෙමෙයිද? ඇත්තට මේ තියෙන තත්ත්වය යටතේ මේකයි ප්‍රධාන වශයෙන් මේ ආයතන වල පත් කරන වැදගත් වෙනවා. ඊළඟට මේ අයට අපි ප්‍රජාතන්ත්‍රවාදයක් අමාත්‍ය මණ්ඩලයක් තියෙන්නේ හැම කෙනෙක්ටම හැමදේම කරන්න බැරි නිසා. හරි ඒක යම්කිසි 10ක් 15ක සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක සාර්ථක වැඩ කරන දිනු රටවල 10ක 15ක කැබිනට් මණ්ඩලයක්. අපේ කලාපයේ ආශ්‍රයව ගත්තාම මේක අනිවාර්යෙන් 30ට වැඩි වෙනවා. මේවා සාමාන්‍ය 15කින් කරන්න පුළුවන් දැන් කාලේ. ඉතින් එහෙම කරන්න පුළා ඒක බෙදියාමේ තියෙන වැදගත්කමක්.
අදහස් එකතු වෙනවා. දැන් මම හොඳ තියනවා ඒබ්‍රහම් ලින්කන්ගේ තියනවා ටීම් ඔෆ් රයිවල්ස් කියලා. යාගේ කැබිනට් එකේ ඇත්තටම යත් එක්ක විරුද්ධව ප්‍රතිවාදීනව තමයි කැබිනට් එකට බදවගත්තේ. ඒ සිවිල් යුද්ධයේ කාලේ ඒ පුත ටීම් ඔෆ් රයිවල්ස් පුතේ තියෙන කොයිතරම් විදිහට ඒ එයා තීන ගැනීමේදී කොයිතරම් අනිත් අයගේ ආභාෂයෙන් අදහස් ගත්තද කියලා. ඉතින් ඒක අවශ්‍යයි. ඉතින් ඒක පාඩුවක් මම හිතන්නේ තනි කෙනෙක්ට තනි මතයට කරන්න ගියාම මේක අඩුපාඩු තියෙනවා. නමුත් ඒ ආයතන වලට දක්ෂය බදවා ගත්තොත් ඒක හරියට තුක ඇත්ත මේක වෙන්නේ අර ඇමරිකාවේ කැබිනට් මේ ඇමරිකන් ජනාධිපති ධුරේ වගේ විධායක අමාත්‍යවරයෙක් ඉන්නවා කැබිනට්ව පත් කරන්නේ ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලයෙන් නෙවෙයි. ඉතින් මේ පදවි වලට පත් කරන්නයි කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්න ඕන. අපේ ව්‍යවස්ථාදායක සභාව තියෙන අපිත් ඒක මං කියන ලියලා තියෙන දේ එකක් කරන දේ එකක් වගේ. ඒතර මේ ධූර පාර්ලිමේන්තුවෙන් අනුමත කළා සුදුසු අය පත් වුණොත් අපි යන්නේ නියම අර ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාදායකයක් තියෙනවා පත් කරගත්ත ටෙක්නොක්‍රැට්ස් ඉන්න කැබිනට් එකක් තියෙනවා. ඒ தත්ත්වය තමයි යන්නේ. ඉතින් දැන් තව වැදගත් කාරණාවක් මෙවර ගැසට් පත්‍රයකින් ඒ කියන්නේ 2020 අගෝස්තු මාසයේ 9 වෙනිදා කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමට පෙර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. ආණ්ඩුව AA කැබිනට් අමාත්‍ය තනතුරු වලට රාජ්‍ය අමාත්‍ය තනතුරු වලට අදාළ විෂය නිශ්චිතව දක්වලා තියෙනවා. ජනාධිපතිවරයාට මොනවද තියෙන්නේ? ආරක්ෂක අමාත්‍යංශයට මොනවද තියෙන්නේ? එතන ඉඳලා සියලුම දේවල් සියලුම අමාත්‍යංශ වලට පැවරෙන වගකීම් නිශ්චය කළා, නිරවුල් කළා දක්වලා තියෙනවා. මේක මේ පැහැදිලි කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ අවුල් සහගත ස්වරූපයන් වියවුල් අවම කරන ප්‍රවේශයක් නේද? පැහැදිලිව මම හිතන්නේ ඒකට අපි මේ ප්‍රශංසා කරන්න ඕන. මේක ඇත්තම විද්‍යාත්මක කැබිනට් එකක් කිව්වට කැබිනට් එක පත් කරන දැන් සාමාන්‍යයෙන් ගැසට් පත්‍රය අපි බලන්නෙත් නෑ. මොකද සාමාන්‍ය තියෙන හැල්ලමයි තියෙන්නේ. හරි, අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු මතන 30-40ක් තිස්සේ තියෙච්ච හැල්ලම තමයි හැම අමාත්‍යංශයෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරනවා, ආයතන පොඩ්ඩක් එහාට මෙහාට කරනවා. මේ පරිහෙමනේ විශේෂයෙන් හැබැයි හැම තැනම නෑ. මම විශ්ව අධ්‍යාපනය වගේ මේක හොඳට ලියවිලා තියෙනවා නම් යම් දෙයක් ඒක හොඳට මේකේ නිරූපණය වෙලා තියෙනවා. මේ අයට මේ අයගේ ප්‍රමුඛතා කියලා තියෙනවා, ප්‍රමුඛතා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යම් පොරොන්දු දීලා තියෙනවා නම් ඒ පොරොන්දු පරිවර්තනය කළා තියෙනවා ඉලක්කයන් හැටියට අමාත්‍ය මණ්ඩලයේ වගකීම් ලෙස. ඔව්, 100%ක් නෑ, නමුත් බොහෝ දුරට තියෙනවා. දැන් මේක ආචාර්ය ගමගේ මැතිණිය, දැන් මේක පහසුවක් වෙයි නේද ජනමාධ්‍යයට වෙන්න පුළුවන්, නැත්නම් විපක්ෂයට වෙන්න පුළුවන්? මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට කොච්චර ප්‍රමාණයක් මේ වැඩ පොරොන්දු ඉෂ්ට කරාද කියන එක බැනගන්න. පැහැදිලිව මම හිතනවා සිවිල් සමාජයේට මාධ්‍යවලට ඉතා වැදගත් කරුණක් තමයි මේකේ 10ක් තිබ්බොතින් අපි තෝරගන්න ඕන එකක් එකේ සිට තුන දක්වා කී අධ්‍යයන ප්‍රධාන කාර්ය සාධන ඉලක්ක හැම එකටම අපිට දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක ඉතා හොඳයි. මෙතන සඳහන් වෙලා නැහැ, උදාහරණයට අධිකරණ අමාත්‍යංශයට අපි නඩුවක් අහන්න යන කාලය එක එක අධිකරණ මට්ටමින් කොච්චර යනවද ඒක අඩු කරන්න අධිකරණ අමාත්‍යවරයාට පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේක අරගෙන මේක ඇත්තට මේක ඉතා වැදගත් ලේඛනයක් මේ අවස්ථාවේ. මේක අරගෙන මාධ්‍යවලට කෙලින්ම ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. අපි මේ දිගින් දිගට මේ ප්‍රශ්න කිරීම කරොත් ඇත්තට මේක වැඩ කරන අමාත්‍ය මණ්ඩලයක් කරගන්න පුළුවන්. මෙවර අපි දැකපු තව වැදගත් කාරණයක් තමයි මේ සාකච්ඡාවක් මතුවෙනවා ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යංශ තියාගන්න පුළුවන්ද කියන කාරණේ. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ දන්නවා 2015 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන මොහොතේදී එවක බලය හිටපු ජනාධිපතිවරයාට යම් තාවකාලික ඔහු එවකට පත් වී සිටි නිසා ඔහුට දුන්නා යම් යම් අවස්ථා සහ වරප්‍රසාද. නමුත් 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊළඟට පත්වන 19 ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ පවත්වන ඉදිරි මැතිවරණයකදී, ඒ කියන්නේ 2019 දී අපි තිබු ජනාධිපතිවරණය අවස්ථාවෙන් ඒ ජනාධිපතිවරයාට තිබිච්ච අන්තර්වාර බලතල අන්තර්වාර අවස්ථා අවසන් වුණා. එතකොට ආචාර්ය ගමගේ මහත්මය, මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට වගකීම් බාර අරන් තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයාට එන්නේ. ඔබ කොහොමද මේක විශ්ලේෂණය කරන්නේ? මට තේරෙන හැටියට නම් පුතේ හැටියට නම් බෑ.
නමුත් ඒ කියන්නේ ඇත්තටම මේකයි මේ ආණ්ඩුව මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් 100ට 59ක ජනවරමක් ලබාගෙන පත් වෙච්ච ආණ්ඩුවක් මේක ප්‍රශ්න කළා නෑ අනිත් එක පළවෙනි මට හිතනවා පළවෙනි මැත් සභාව වාරයෙන් මේක වෙනස් කරයි පළවෙනි සැසි වාරයෙන් මේක වෙනස් කරයි නමුත් ඇත්තටම මට තේරෙන හැටි නම් එහෙම තියාගන්න බෑ එහෙම මොකද මුලින් අර අන්තර් කැබිනට්ව නොවැම්බර් මාසේ පත් කරපු එකේ ආරක්ෂක අමාත්‍යාංශය හිස්ව තිබ්බා රාජ්‍ය අමතිවරයෙක් හිටියේ එතන පත්වීමක් කරේ නැහැ මෙතන ගිහිල්ලා පත්වීමක් කළා තියෙනවා ඒක ඒක මට පොතේ හැටියට නම් හරි නැහැ දැන් මට තේරෙන හැටියට දැන් මේ විෂයන් බෙදා දීමේදී තෝරගෙන තියෙන ඒ කියන්නේ ඇතම් විෂයන් අලුත් සම් වලින් එනවා මෙතෙක් සම්ප්‍රදායිකව තිබිච්ච තත්ත්වයට වඩා වෙනස් දැන් මේක හොඳ ප්‍රවේශයක් නේද අර අවධානය ලක් නොවුණු කලාපයන් ආවරණය කරගන්න ඇත්තටම නැහැ ඇත්තටම විෂය බෙදා හැරීම මං හිතන්නේ මේකයි යථාර්ථය ඇමති තනතුරු ඔලු ගෙඩි 70කට සතුරු කරන්න තියෙනවා නම් ඒක නම් ඒ ඒ විදිහට තනතුරු බෙදලා ඒවට නිශ්චිත ඉලක්ක දෙන එක තමයි කරන්න තියෙන්නේ. නමුත් අපි උදාහරණයක් අධ්‍යාපන නිතර නිතර ඉල්ලා සිටපිකක් තමයි අධ්‍යාපන එක අමාත්‍යාංශයකට දෙන්න. අපි ලංකාවේ මේ කලාපයම ගත්තම ලංකාව විතරයි අධ්‍යාපනය තුන් කොටසකට බෙදලා අමාත්‍යවරු තුන් දෙනෙක්ට දුන්නේ. සමහරලාට ඒක මහා මාර්ගත් එක්ක දැම්ම. අනිත් පාරේක ජල සම්පාදනයත් එක්ක දැම්ම. ඉතින් ඉල්ලා සිටපු දෙයක් තමයි දෙන්න එක අමාත්‍යාංශයකට කියලා. ඒතකොට ඒක ඇතුලේ බෙදීම් කළා තියෙනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට. නමුත් ඒ අධ්‍යාපනයේ සම්පූර්ණ ප්‍රගතියට ඔය කියන එක අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔබ ඇතුළු පිරිස මතු කරපු තර්කය එක බැලුවාම මේ සැරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය යොදලා තියෙන ආකාරය ලබා දීලා තියෙන ආකාරය ගැන ඔබ සතුටු වෙනවා. ඉතා සතුටු වෙනවා. ඉතා සතුටු වෙනවා. ඒක බෙදලා තියෙනවා රාජ්‍යමතුරු හතරක්. මෙතන තව එක්කෙනෙක් මේ කාන්තාහ පොඩි පොඩි තියෙනවා අඩුපාඩු. නමුත් ඒක බෙදලා තියෙන හැටි මම හිතනවා සෑහෙන හොඳයි. ඒක ඇතුලේ රාජ්‍යමතුරු දුර බෙදීමේ ප්‍රශ්න තියෙනවා. ඒක මම හිතන්නේ සමතේකට පත් කරගනීවි. සමහරවිට තවත් ගැසට්ටුවක් දාන්න මේ යම් යම් කරුණු පැහැදිලි කරගන්න. නමුත් මම හිතන්නේ ස්ථාවරකට මේ අමාත්‍ය දූර එක අධ්‍යාපන අමාත්‍යංශ තිබෙන ලොකු හයියක්. ඒ වගේම කෘෂි කර්මය සමාන මේ අධ්‍යාපන අමාත්‍යංශ කොහොමද බෙදලා තියෙන්නේ අන්තර්ගහණය වෙලා තියෙන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ සහ මුල්මාවිය එක ඇමතිවරයෙක්ට දීලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක්. රාජ්‍ය අමාත්‍යවර. මේක ඉතාම උසස් අධ්‍යාපනයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයා යට තියෙනවා ජී.එල්. පීරිස් මහත්මයාට තේ. ඉතාම වැදගත් තාක්ෂණික තෘතිය වෘත්තීය අධ්‍යාපනයට මේ අවස්ථාවේ මට තේරෙන හොඳ තැනක් ලබා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනයත් එක්කයි සංසන්දන මේ සම්බන්ධ කරන්නේ නවෝත්පාදනය කියන එක. අලුත් තාක්ෂණ අලුත් නිපැයුම් ඒම සම්හම්සබ ඉනෝවේෂන් උසස් අධ්‍යාපන එකට දාන්නේ. මේ පාර තෘතිය වෘත්තීය අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාම සීතාරම් අරමේපොළ මහත්මිට ඒක දෙලා තියෙනවා මම හිතන්නේ. එයාටම තමයි දීලා තියෙන ඔක්කොම පරිශන ආයතන තාක්ෂණික ආයතන මේක ඉතාම මේක හිතලා කරාද මන්ද නමුත් මම නම් මේක දිහා ඉතා උනන්දුවෙන් බලනවා මොකද ඇත්තටම අපි හිතන හැමදේම විශ්වවිද්‍යාලයෙන් තමයි කියලා මේ රටේ මේ ආර්ථිකය මේ නව නිපැයුම් දුවන්නේ කියලා ඇත්තටම වෙන්නේ ඒක වැඩපොලේ සොයා ගැනීම වලින් ඒබෙන් තමයි තාක්ෂණික දුවන්නේ ඉතින් ඒ යථාර්ථය ඉතා හොඳට ග්‍රහණය කරගෙන තියෙනවා නැත්නම් වැරදිලාද මන්ද නමුත් මන්නම් ඒක ඉතාම ඒක ගැන තව අධ්‍යයනය කරන්න ඕන ඉතාම වැදගත් පියවරක් කියලා මම දකිනවා ඔබ මේ සඳහන් කරන්නේ නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්‍ය අමාත්‍යාංශය ඒ කියන්නේ එකිනෙකට බද්ධ වෙන විෂයන් ගානක් හොඳට ගලපලා තියෙනවා කියලා මොකද අපේ රටේ උසස් අධ්‍යාපනය කියන්නේ මේ ඔලුගෙඩි පුරවන උත්සාහයක් නේ අපි නම් කිසි මේ කෘතිම වාදකයක් හදලා මෙන්න මේ පාස් මේ විදියට සමත් වුණොත් ඉතින් වැඩ තුනක් මේ අය උසස් අධ්‍යාපනය සුදුසුයි කියලා අපිම හදලා දෙයක් දැන් අපි ඇයට තැන් හොයලා දෙන්න හදනවා. ඉතින් උසස් අධ්‍යාපනය කියන එක ඒක ඇත්තටම උපාධියක් ලබා දීම මිසක් ඒකේ වෙන හරයක් නැති වෙන තත්වයට ඇහිලා තියෙනවා. එතකොට මෙතන ඊළඟ මේ සෞභාග්‍ය දැක්ම හොඳ දෙයක් මම දක්නවා. ඒක උසස් වෘත්ති අධ්‍යාපනය උසස්
ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන්නේ අපි කියන උසස් අධ්‍යාපනය කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් වෘත්ති අධ්‍යාපනය කියලා. ඒ ඒ අංශයේ ගිහිලා ළමින්ට උපාධි ගන්න ඒ අවස්ථාව දෙනවා. ඒ වගේම ඒක ඒක ඇත්තම රටේ නවෝත්පාදනයේ සම්බන්ධ කරලා තියෙන ඒ අංශය. ඉතින් මම ඒකේ හොඳ සාධනීය පියවරක් දකිනවා. ඊළඟට ආචාර්ය ගමගේ මහත්මිය අපි මතක් සාකච්ඡා කළ යුතුයි. දැන් ඔබ මුල අවස්ථාවෙම කිව්වා මේ අමාත්‍යංශ තුනක් යටතට බොහෝ දේවල් ගොනු වෙනවය බොහෝ දේවල් එකතු වෙනවා කියලා. මේ අමාත්‍යංශ තුන මොනවද? ඔව් පටන් ගත්ත මුලින්ම තියෙන ආයතන කීප ජනාධිපතිවරයා ප්‍රමුඛතාවය ආරක්ෂක අමාත්‍යංශයේ මේ පාර අපි හැමෝම රටේ දැනගත යුතු කාරණාවක් තමයි මෙතෙක් රාජ්‍ය අමාත්‍යංශය වලට රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට තිබ්බ දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරිවරු හැම කෙනෙක්ම ඉදිරියට වාර්තා කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට. මේක පොලිසිය ඊළඟ පුද්ගලයන් දෙපාර්තමේන්තුව ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කම්පැනි ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තව එතකොට ආගමන සාවිගමන දෙපාර්තමේන්තුව ඊළඟට රාජ්‍යනම සංවිධාන සඳහා දෙපාර්තමේන්තුව මේ හැම එකක් කියන්නේ තොරතුරු එකතු කිරීමේ තොරතුරු අපි රාජ්‍යයක් විසින් තොරතුරු ලබා ගැනීමේ ආයතන තමයි රටේ බිම් මට්ටමේ වෙන්නේ මොනවද කියන්නේ. එතකොට මේ අවස්ථාවේ සමාජ ආර්ථික යුද්ධයකට මෙහිුම් මෙදිරිකට දත්ත ඕන. හරි ඒක හොඳ අතට යොදන්න පුළුවන්. නමුත් අපි විමසිල්ලෙන් ඉන්න ඕන මේ දත්ත අපි රටේම ඇතුලේ වෙනත් යුද්ධවලට වෙනත් ප්‍රහාරවලට පාවිච්චි කරනවාද කියලා. ඒක ඒකේ භයානකකම තියෙනවා. දැන් ඊළඟට මේ දිස්ත්‍රික් මට්ටමෙන් පාලනය මේ ඒකත් එක පැත්තකට ගැට ගැහෙනව නේද මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ දිහාවට? පැහැදිලිව මොකද දිස්ත්‍රික් ලේකම්වරු දැන් ඔක්කොම රාජ්‍ය අමාත්‍යංශ. මේක මම හිතන්නේ ඉතාම වැදගත් වෙනසක්. මේක අපි අවධානයේ මාධ්‍ය විසින් මේක අවධානය යොමු කළ යුතු ඉතාම වැදගත් තත්ත්වයක්. මොකද මේක සාමාන්‍යයෙන් රටක ආරක්ෂා අමාත්‍යංශයයි ඒකට කියන්නේ රාජ්‍යම ඉස්සර කියන්නේ රාජ්‍ය ඇමති නැත්නම් අභ්‍යන්තර කටයුතු පිළිබඳ මේ දෙක වෙන් වෙලා තිබ්බ. දැන් පොලිසියයි ආමියකයි ඊළඟට රටේ පරිපාලන ව්‍යුහයයි මේ හැම එකක්ම වාර්තා කරන්නේ ආරක්ෂක අමාත්‍ය. අපි ඒකේ නම ඇත්තටම වෙනස් කරන්න ඕන. ආරක්ෂක කියන එකට අලුත් අර්ථකථනයක් දීලා තියෙනවා. මේකේ මම හිතනවා මේ ඉදිරි අවුරුද්ද ඇතුළත රජයට අවශ්‍ය ඒ මේ සමාජාතික යුද්ධයට අවශ්‍ය දත්ත අවශ්‍ය තොරතුරු එකතු වෙනවා. නමුත් අපි දන්නවා ඉදිරියට ලෝකේ තියෙන ලොකුම තර්ජනය තමයි මේ වසංගත තර්ජනය වගේම මේ තොරතුරු ඒකරාශී වීමේ තර්ජනය. මේ නව තාක්ෂණය නිසා තොරතුරු ඒකරාශී වෙලා අපි හිතනවානේ ඉස්සර තුවක්කෙන් බලය ගන්නවා කියලා. බලය ගන්න සම්පූර්ණ අධිකාරීය ඒකාධිපති බලයක් ගන්න නම් තොරතුරු ඒකරාශී කරන්න ඕනේ. මෙතන බලන්න රටේ තොරතුරු එකතු කිරීමේ ලබා ගැනීම සියලු ආයතන ආරක්ෂක මාත්‍යසේ ධර්ම. දැන් මේක අපි ඉතාම අවධානයේ සිටිය යුතු කරුණක්. ආචාර්ය සුජාතා ගමගේ මහත්මයට බෙහෙවින්ම ස්තුතියි මේ උදෑසන අපිත් එක්ක කැබිනට් මණ්ඩලය සංශෝධනය අමාත්‍ය මණ්ඩලය ගැන කතා කරන්නට එක්ුණාට ස්තුතියි. අතිකඩ